යලි විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය පසුගියදා මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබුණා. එම ඉල්ලීමට අනුව මහජන අදහස් හා යෝජනා ලබා ගැනීමට එම කොමිසම තීරණය කර තිබෙනවා. එලෙස විදුලි බිල වැඩි කිරීමට බලධාරීන් කටයුතු කළහොත් ඉදිරියේදී ඊට එරෙහිව කටයුතු කරන බව අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී විදුලි වෘත්තීය සමිති සංගම් නියෝජිතයින් කියා සිටියා. අද මේකට ආරංචිය තිබුණා අද හෙටම විදුලි බිලත් වැඩි කරනවා. ඇමතිවරු අවස්ථා කීයක කිව්වද මේ තමයි වැඩි කරන අන්තිම විදුලි බිල. නැවත වතාවක් විදුලි බිල වැඩි කරන්නේ නැහැ කියලා. හැබැයි ජනවාරි වලට කලින් දැන් වැඩි කරමින් යනවා. දැන් ජනතාවට සහන නැහැ. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයත් දේශාස්ථාවට කරපු වින්නැහිම කරන්න ලකල හැත්වීමෙන් ඉන්නවා. ආණ්ඩුව කියනවා පාඩු ලබන ආයතන විකුණනවා කියලා. ඉතින් පාර්ලිමේන්තුව පාඩුයිනේ. පාර්ලිමේන්තුව 225 කාණු නරත්තු ගන්නවානේ. දේශාස්ථාව ඈවර කළා වගේ සෙඩ්ඩික වික්කා වගේ ජනතාවට බිල් දීලා මේ යන ගමන වෙනස් කිරීම වෙනුවෙන් මේ රටේ සියලු ජනයා පක්ෂපාත බේදයන්තර පාට බහින්න ඕන. එතනින් මෙයා මැටි ජනතාවට විකල්පයක් නැහැ. මාස 6න් 6ට තමයි නීති අනුකූලව වැඩි කරන්න තියෙන්නේ. ඊට පස්සේ දරුණු අවස්ථාව කියනවා ඉන්ටර්ම් එකක් ඉල්ලන්න පුළුවන්. ඒකත් නීති අනුකූලයි. මේ ඉල්ලන ඉල්ලීම නීති අනුකූලයි. නීති අනුකූල තත්ත්වෙන් බැහැර වෙලා නැහැ. අඩු කරපු ටික වැඩි කරන්න ඕන කියලා නේ කියන්නේ තර්කය. ආරංචි ලැබෙමින් පවතින ආරංචි විදිහට 122ක් ක මිල වැඩිවීමක් ඉල්ලලා තියෙනවා. දැන් ඔන්න ඒ පෑවිල්ල කන්ටිනියු කළා ඒක නිසා අපිට තෙල් ගේනුණා වැඩි කරන්න උනා කියනවා නම් ඒක සාධාරණයි. ඒ පෑවිල්ල වෙලාවේදී ඔබලත් හැමෝම තව දවස් කීයක් අපිට දුවන්න පුළුවන්ද කියලා මේ ඒ තත්ත්වයේදී ජල විදුලිය එන්නේම නැතුව තිබුණා නම් ඒක ඒක ඇත්තටම ඇවිල්ලා අසාධ්‍ය තත්ත්වයක්. ඒ තත්ත්වයේ උඩ විදුලි බල වැඩි කරන්න උනා නම් ඒක සාධාරණයි. ලයිට් කපන්න උනා ඒක සාධාරණයි. මේ වගේ දත්ත හසුරුවනකට නම් අපිට පොඩි අවුලක් තියෙනවා. විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේද සඳහන් කළේ විදුලි බිල වැඩි කිරීමට පියවර ගතහොත් ඊට එරෙහිව කටයුතු කරන බවයි. ආයේ වැඩි කරන්න අයිතියක් නැහැ. ඒ නිසා විදුලි බල පනතේ 5 වෙනි වගන්තියට ප්‍රකාරව මේ කටයුතු කළා දිනවා. ඒකට පිටින් කොමිසමට වැඩ කරන්න අයිතියක් නැහැ. මේ අතර මහත් ආන්දෝලනයකට තුඩු දුන් හිටපු මාතේ නාමල් රාජපක්ෂ මහතාගේ රුපියල් 26 ලක්ෂයක විදුලි බිල ගෙවා දැමීමට අද හිටපු මාතේ සනත් නිශාන්ත මහතා කටයුතු කළා. आमल राजपक्ष गर्व महत्मे हितप महत्मे विवाह मंगल्ये विनुवे लबागत विद्युट बिलाग्यवेल समाज सह मध्य लुकु कथाभाकट लक्ति नाम राजपक्ष महत्मे लाइट बिल तमय पौद्यलिको मम गे मगे पौद्यलिक मगे मुदल හරියටම මුදල 26,82,746.50. දැන් නාමල් රාජපක්ෂ මහත්තයා දන්නවද පුතුමා මේක බිල ගෙවනවා කියලා? හවස කියනවා තාම දන්නේ. ද මම රාජ්‍ය මන්ත්‍රීවරයෙක් කියලා ඉන්නවා නම් ශ්‍රීක් නායකයෙක් කියලා තියෙනවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා තියෙනවා නම් ඒ සියල්ල සිද්ධ වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාට පිසිද්දෙන. ඒක පැහැදිලිව කියන්න ඕනේ. ඒක තමයි අපිව නිර්මාණය කරේ. අතරම අද අපි ව්‍යාපාරිකයෝ හැටර යම් කිසි ගමනක් ඇවිල්ලා තියෙනවා නම් ඒකටත් ලොකු දායකත්වයක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පැත්තෙන් ලැබුණා. ඒ අර ඉස්සෝ පොකුණක් දෙකක් තියාගෙන බොහොම පුංචියට කරන කරපු අපිට දෙවන්ත ගමනක් එන්න එතුමා හයියක් දුන්නා. ඉතින් එක පැත්තකින් දේශපාලනඥයෙක් හැටියට අනෙක් පැත්තේ ව්‍යාපාරිකයෙක් හැටියට ඒක මගේ යුතුකමක් කියලා හිතලා මම ගෙව්වා. ඉතින් අඩුවක් නැහැ නේ මගේ මුදල්.